ඔන්න ඉදිරියේදී ස්ථාවර තැබ්බත පොලි අනුපාතික වලට මොකක් වෙයිද කියන එක සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම මේ ප්‍රකාශය මොකක්ද කියලා බලලා ඉමු. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරන්නම් මේ ප්‍රකාශය තුලින් අදහස් වෙන්නේ මොකක්ද කියලා. ඉදිරියේදී අපි දකින්න කොහොමද උද්දමණය මොකක් ආකාරය පාලනය කරන්න පුළුවන්න්නේ රටේ ආර්ථික මොන ආකාරයකද වර්ධනය වෙන්නේ රටේ ඉල්ලීම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඉල්ලීම කියන එක කොහොමද තියෙන්නේ කියන කන්නු තමයි පොලි අනුපාතය මොකක්ද කියලා තීරණය වෙන්නේ. ඒකට අර ජාතන මුල් අර මුදලේ ලැබෙනව නැද්ද කියන එක කාරණයක් නෙවෙයි. ආර්ථික වශයෙන් ඉදිරියේදී උද්දමනය කොහොමද හැසිරෙන කියන අපේ විශ්ලේෂණය තමයි අපේ තියෙන. ඒතකොට ඉදිරියේදී අපි දකිනව නම් අපි හිතන්නේ උද්දමනය 5% මට්ටමට අඩුවෙන් දියාගන්න පුළුවන් කියලා ඉදිරි වසරකමාර තුලත්. ඒ අනුව මේ තියෙන පොලි අනුපාතය දැනට තියෙන එක ගැලපෙනව කියලා අපි හිතන්නේ. ඉදිරියේදී තවදුරටත් ඒක ස්ථාරම තියෙනවා නම් පොලි අනුපාතය තවදුරටත් අඩු කරන්න පුළුවන්. වැඩි වෙනවා නම් වැඩි කරන සිද්ධ වෙනවා. නමුත් ඒක දැනට අපි දකින්නේ නැහැ පොලි අනුපාතය වැඩි කරන්න අවශ්‍යයි කියලා ඉදිරියේදී මම දකින ඉදිරි ස්ථාරව තියෙන පුළුවන්. විනිවිද අනුපාතය කියන එක අත් වශයෙන්ම මම හැමදාම කියලා තියෙන විනිවිද අනුපාතය කියන එක තීරණය වෙන්නේ වෙළඳ පොලේ එදින්දා පවතින ඉල්ලුම සහ සැපයීම එක කාරණයක්. දෙවෙනි කාරණය රටේ සමස්ත වශයෙන් ලැබෙන්න ලැබිය යුතු විදේශ විනිමය ආදායම් සහ වියදම් අනුව කොච්චර අර විදේශ ගිණුමේ ජංගම ගිණුමේ තියෙන සර්ප්ලස් එක හරි ඩෙපිසිට් එක හරි හිගයෝ සර්ප්ලස් එක අනුව බලපාන දෙවෙනි කාරණය අපි බැලුව ගියාරුද්දේ බැලුවා මේකේ කරන්ට් අකවුන්ට් එකේ සර්ප්ලස් එකක් තියෙන කොට කාලයකට පස්සේ 2023 වසරේ මේ වසරේ තව බලාපොරොත්තු වෙන යම් කිසි ආකාරයක සර්ප්ලස් එකක් තියෙන කියලා. ඒ නිසා මොකද හේතුව සංචාරක ව්‍යාපාරය ඊට අමතරව විදේශ ප්‍රේෂණ ඒත් එක්කම අපනයනත් අපි බලාපොරොත්තුට වඩා සංක්ෂාකාරයක හොඳින් ක්‍රියාත්මක වෙනවා පේනවා. යනවා මම හිතන්නේ අපේ ඉදිරියේදී ලැබිය යුතු විදේශ ආදායම් සහ වියදම් ගල්පුවාම විනිමය අනුපාතය මම දකින්නේ විශාල වශයෙන් උච්චාවචනය වෙන්නේ කියලා. උච්චාවචනය වුණත් අපි ප්‍රතිපත්ති වශයෙන් කරන්නේ වෙළඳ පොළට තීරණය වෙන්නේ ඉඩ දීලා යම් කිසි ආකාරයක ඉතාම මේ අධික අර මේ වොලටිලිටි එක වැඩි නම් අපි මැදිහත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වාගේ බිලියන 5.4ක සංචිත තියෙනවා. අවශ්‍ය වුණොත් ඒ සංචිත වලින් යම් කිසි ප්‍රොසෙස් පාවිච්චි කරලා සහාය කරන්න පුළුවන්. නමුත් අපි ඒක තීරණය කරන ඉඩ දීලා තියෙන වෙළඳ පොළට. ඒ වෙළඳ පොළේ තියෙන අවශ්‍යතාවය අනුව විදේශ විනිමය අනුපාතය තීරණය වෙයි. මම දකින්නේ නැහැ එම ලොකු යම් කිසි උච්චාවචනයක් වෙයි කියලා පේන්නේ නැහැ. අපි දැනට තියෙන දත්ත අනුව ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා කියන විදිහට ඉදිරියේදී වෙළඳ පොළ පොලි අනුපාතික වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නවා වෙළඳ පොළ පොලි අනුපාතික මත තමයි ස්ථාවර දැම්පත පොලි අනුපාතික තීරණය වෙන්නේ. මෙතනදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා කියන්නේ ඉදිරියේදී උද්දමනය වැඩි වුණොත් අනිවාර්යෙන් වෙළඳ පොළ පොලි අනුපාතික වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම උද්දමනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂිත මට්ටමේ පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් වෙළඳ පොළ පොලි අනුපාතික වැඩි කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ කියලා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා කියන්නේ. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා කියන විදිහට මේ දෙපැත්තම වෙන්න පුළුවන්. ඉදිරියේදී ස්ථාවර දැම්පත පොලි අනුපාතික වැඩි වීමේ වගේම තවදුරටත් අඩු වීම ඉඩ කඩක් උනස් තියෙනවා. ඉතින් මේ දේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉදිරිපත් කරපු ප්‍රකාශයේ අදහස. ඒ වගේම විනිමය අනුපාතික ගැනත් මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. එතනදීත් මහ බැංකුව අධිපතිතුමා කියන්නේ මේ වෙළඳ පොළ තියෙන ඉල්ලුම හා සැපයීම අනුව තමයි මේ විනිමය අනුපාතිකයේ තීරණය වෙන්නේ. එතනින් අදහස් වෙන්නේ ඩොලරයට තියෙන ඉල්ලුම වැඩි වුණොත් විනිමය අනුපාතික ඉහළ යනවා. ඒ වගේම ඩොලරයට තියෙන ඉල්ලුම අඩු වුණොත් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙනවා. මෙන්න මේ කරුණු දෙක තමයි ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා මෙතනදී ඉදිරිපත් කරන්නේ.